බටහිරකරණයේ ගීතවලට නැඹුරු වෙමින් ඉහළ ස්වර ස්පර්ශ කිරීමේ හැකියාව ඇති ගායිකාවන් අපේ රට තුළ අල්පයි. ඒ අල්ප කීප දෙනා අතරින් නුමාරියා සිංහවංශ කියන්නේ ප්‍රබල චරිතයක්. ඇගේ නවතම නිර්මාණයත් මේ වෙනකොට ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්. ඒ ගැන වගේම ඇගේ නවතම තොරතුරු ගැනයි අද ඔබට මේ කියන්න යන්නේ. අලුත් ගීතයට මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ? තලුවතුගොඩ චන්දවිමල හිමියන් තමයි ඒ ගීතය ලිව්වේ. සංගීතවත් කළේ නවරත්න ගමගේ මහත්තයා. ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හන්තාන සිහිනය වගේ කරපු ගීතයක් ඒකත්. උමාරු මියසික් ස්ටුඩියෝ එක තාවකාලිකව වහන්න උනේ ඇයි? දවස් කීපයකට කලින් පැලවත්තේ රෙතිකඩේක ඇති වුණු ගින්නක් එක මගේ අක්කගේ මියසික් ස්ටුඩියෝ එකටත් හානි වුණා. ඒ ගින්නත් එක්ක සිදු වුණ හානිය පිළිසකර කරනකන් තාවකාලිකව තමයි අක්කගේ ස්ටුඩියෝ එක වැහුවේ. ඒ ගින්නත් එක්ක ස්ටුඩියෝ එකේ තිබුණ සංගීත භාණ්ඩ ඔක්කොම විනාශ වෙලා තියෙනවා. සති දෙක තුනකින් අපි එක පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. උමාරියා නිර්මාණකරණයට වැඩි වෙලාවක් වෙන් කරනවා කියන්නේ ඇත්තද? අනිවාර්යයෙන්ම ඔව්. මම තනුවේ ඉඳන් අනික් හැම දෙයක්ම හොඳට බලනවා. මගේ අම්මත් මට උදව් කරනවා. ගුණාත්මක නිර්මාණයක් ආවට ගියට කරන්න බෑ. ඒ නිසා වැඩි වෙලාවක් වෙන් කරන්න වෙනවා. උමාරා එක්ක ගීතයක් කරන්නේ නැද්ද? ගීතයක් කරන්න ඕනේ. ඒත් අක්කා කාර්ය බහුල නිසා ඒ දේවල් ටිකක් විතර මග ඇරලා තියෙන්නේ. නමුත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ලැබෙන ජනප්‍රියත්වයේ කරදරයක් වෙලා නැද්ද? එහෙම නෑ. මම ජනප්‍රියත්වයේ කරදරයක් කියලා හිතන්නේ නෑ. මොකද මිනිස්සු නිසායි අපි මෙතන ඉන්නේ. ගොඩක් ආසාවෙන් තමයි මම මගේ රැකියාව කරන්නේ. උමාරියා විදේශ රටක පදිංචි වෙනවා කියන කතාව ඇත්තද? සංගීතයේ තියෙන තැන තමයි අපි ජීවත් වෙන්නේ. ලංකාව දාලා යන්න නම් අදහසක් නෑ. මේ ආපු ගමන් මග දිහා අපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ? මාරම සතුටක් තියෙන්නේ. පොඩි වයසක් තුලදී මගේ ජීවිතෙන් මට ගොඩක් අත්දැකීම් ලැබුණා. මම කිසි දෙයකට දුක් වෙන්නේ නෑ. මම හැමදාම අවංකව වැඩ කරපු කෙනෙක්. මම ඕනම කෙනෙක්ට උපරිමයෙන් කරනවා. දැන් මට අවුරුදු 27ක් වෙනවා. ඒ කාලය තුල මම හරි දේ කරලා තියෙනවා. අවංකව ජීවත් වෙලා තියෙනවා. ඔබ වෘත්තියට වැඩි ඉඩක් වෙන් කරන නිසා පෞද්ගලික ජීවිතේ මග ඇරෙලා නැද්ද? එහෙම නෑ. මගේ අම්මගෙන් මම ඉගෙන ගත්තා කොහොමද වෘත්තීය ජීවිතයත් අනිකුත් දෙවලුත් එක්ක ජීවත් වෙන්නේ කියලා. අද ගැහණු ළමයි පවුල බලා ගන්න ඕනේ, හම්බ කරන්න ඕනේ. ඒ දේවල් මාත් කළා. සමහර මිනිස්සු වෙනත් දේවල් වලට ආකර්ෂණය වෙද්දී ඒවා පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසයි මම මේ ජීවිතවලින් අයින් වෙන්න තීරණය කළේ. මම කැමති හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන්ම ඔබට නරඹන්න පුළුවන්.